තෙරුවන් සරණයි සදහවර වාසනාවන්ත කාරුණික පින්වතුනි අද උතුම් වූ විනරපුර පසළොස්වක් පොහෝ දවසයි ශාසනික වශයෙන් ඊටාම උතුම් වූ ක්‍රියාවක් සිදු වෙච්ච උතුම් පුර පසළොස්වක් පොහෝ දවසක් හැටියට අද දවස අපි බෙහෙවින්ම ගෞරවාදරයෙන් යුතුව සමරනු ලබනවා වස් කාලයේ යෙදෙන තවත් එක් පුර පසළොස්වක් පොහෝ දවසක් හැටියට ගිහි පවිදි අපි හැමෝටම මේ පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වෙනවා මොකද අපි හැමෝටම අපේ ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරගන්නට අවශ්‍ය කරන පසුබිම මේ වස් කාලය තුල එළඹිලා තියෙන නිසා සාසනික වශයෙන් අද දවස අපිට වැදගත් වෙන්නේ මහා ප්‍රජාපති ගෞතමියගේ අත්‍යන්ත කැපකිරීම මත එතුමියගේ ඉල්ලීම මත ලෝතුරා බුදුජානන් වහන්සේ කාන්තාවන්ට ප්‍රෝජ්ජා භාවයේ ලබා ගන්නට අවසර ලබා දුන්න පුරපසළොස්වක් පොහොය දවස මේ විනර පුරපසළොස්වක් පොහොය දවසයි. ඒ නිසා මහා ප්‍රජාපති ගෞතමියගේ උතුම් ගුණාංගයක් අද දවසේදී අපිට සිහිපත් කරන්නට පුළුවන්. මොකද එතුමියගේ ඉල්ලීම නිසා තමයි අද මේ කුල කාන්තාවන්ට ප්‍රෞඪ්‍යාව ලබා ගන්නට පුළුවන් වෙන්නේ ඔබ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තෙවතාවක්ම කාන්තාවන්ට පැවිදි බවට පත්වීමට අවසර දුන්නේ නැහැ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. ඒකට හේතුව තමයි ඒ කාලය තුල බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේ කාන්තාවන්ට තිබිච්ච සමාජීය පසුබිම වගේම ආගමික පසුබිම ඉතාම ප්‍රබල විදිහට කාන්තාව පහළට හෙලා දවා තිබුණා. ඔවුන්ට පැවිදි වෙන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ සමාජ කාරණය ගැන හිතලා ඒ සඳහා අනුබලයක් දුන්න නෙමෙයි. නමුත් මේ කාන්තාව තුල තියෙනා වූ ඔවුන් පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච ජීවන පැවැත්මක් තියෙනවා, ජීවන රටාවක් තියෙනවා. පැවිද්ද වගේ බොහොම රළු, ගොරෝසු ජීවිතයකට, අපහසු දුෂ්කර වූ ජීවිතයකට කාන්තාවකට මුහුණ දෙ මෙතාම අපහසුයි. ඉතින් ඒ පිළිබඳව හිතලා තමයි බුදුරජාණන් වහන්සේ අෂ්ටගරු ධර්ම වලට කැමැතිනම්, එහෙම නැත්නම් ඒවා පිළිගන්න කැමැතිනම් මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු ඒ කාන්තාවන්ට පැවිදි බව දෙන්නට පුළුවන් කියලා සඳහන් කරේ. මේ අෂ්ටගරු ධර්මයන් ගැඹුරින් ඔබ විග්‍රහ කරලා බැලුවොත් තේරෙනවා බුදුහාමුදුරුව කුමන විදිහේ මානසික පසුබිමක් කාන්තාව තුළ තිබුණා වූ මෙන්න මේ මානසික පසුබිම තේරුම් අරගෙන, සංස්කෘතික පසුබිම තේරුම් අරගෙන එයට ශක්තිමත්ව දිරි දෙන්න පුළුවන් කාලයේ එනකන් තමයි මේ අවස්ථාව ප්‍රතික්ෂේප කරේ. ඒ වගේම ඔවුන් තුළ කොච්චර උනන්දුවක් තියෙනවද, උද්‍යෝගයක් තියෙනවද, මේ අරමුණ සාක්ෂාත් කරගන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන පරීක්ෂණය ඔවුන් සමත් වුණා. ඒ නිසා මස්තගරු ධර්ම බොහොම ගෞරවයෙන් යුතුව මහා ප්‍රජාපති ගෞතමිය පිළිගත්තා. ඉන් අනතුරුව තමයි ආනන්ද හාමුදුරුව තුන් වතාවක්ම මේ ඉල්ලීම කරලා අවසානයේදී අෂ්ටගරු ධර්ම පිළිගන්නවා කෙනකින් ඒකින් අදහස් කරේ ඔවුන්ට මේ අපහසු දුෂ්කර වූ ජීවිතයේ ජය ගන්නට අවශ්‍ය කරන මානසික ශක්තිය තියෙනවාය, ඒ අවනත බව කාන්තාව තුළ තියෙනවාය කියන එක තමයි ඔවුන් එයින් ප්‍රදර්ශනය කරේ. විශේෂයෙන්ම අපි මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණයක් වෙන්නේ අද දවසේදී සියලුම කුල කාන්තාවන් වගේම අපි හැම කෙනෙකුටම තියෙන ලොකුම ආදර්ශය තමයි මහා ප්‍රජාපති ගෞතමිය තුළ තිබුණා වූ අදිෂ්ඨානශීලී ගුණය. තමන්ට පැවිදි වෙන්නට ඕනේ කියන හැඟීම ඇති කරගෙන එතුමිය කාන්තාවන්ට නායකත්වයේ දුන්නා. තවත් කාන්තාව කුල කාන්තාව 500කට එදා රෝහිණී නදී තීරයේදී ප්‍රෞජ්ජාවට පත්වෙච්ච කුමාරවරුන්ගේ බිරින්දෑවරු 500කට මහා ප්‍රජාපති ගෞතමිය නායකත්වයේ දුන්නා. ඒ නිසා කාන්තා නායකත්වය ආරම්භ වෙච්ච දිනයක් හැටියට, එයි උතුම් ඵලය නිලාගත් දවසක් හැටියටත් අද දවස අපිට හඳුන්වන්නට පුළුවන්. මුලින්ම එතුමිය මේ ඉල්ලීම කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ. ඒතර කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ සිටින කාලයේදී ඉල්ලීම කරත් එය ප්‍රතික්ෂේප වුණා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර කූටාගාර ශාලාවට වැඩම කරා. මහා ප්‍රජාපති ගෞතමිය අර කාන්තාව 500ත් එක්ක යොදුම් 51ක් පා ගමනින් කසාවත් දරාගෙන හිස මුඩු කරගෙන පා ගමනින් වැඩම කරා බුදුරජාණන් වහන්සේ ඉන්න ඒ ආරාමෙට. ඒ නිසා එතනදි තේරෙනවා
යුදුම් 51ක් පා ගමනින් කාන්තාවකට යන්න පුළුවන් නම් කසාවත් දරාගෙන හිස මුඩු කරගෙන ඒ අදිෂ්ඨානීය ජය ගන්න. ඒතකොට ඒ ශක්තියම තමයි පා ගමනින් ගමන් කරලා එතෙන්දී බුදුරජාණන් වහන්සේට තේරුණා අනිත් හාමුදුරුවෝ තේරුම් ගත්තා සමාජයේ තේරුම් ගත්තා මේ කාන්තාවන්ට කොච්චරනම් උනන්දුවක් ඕනකමක් හැකියාවක් තියනවද කොච්චර කැපකිරීමක් ඕනම දුකක් දරා ගැනීමේ හැකියාව තමන්ගේ අදිෂ්ඨානීය මුදුන්පත් කරගන්න කාන්තාවට තියනවා කියන එක. ඒ නිසා හෙළකුල කාන්තාවනි ඔබ හැම කෙනෙකුටම අද දවස ඉතාම වැදගත් දවසක් ඒ තමයි ඔබට යම් අදිෂ්ඨානයක් තියෙනවා නම් ඔබේ යහපත් පරමාර්ථයක් තියෙනවා නම් ඒ සාක්ෂාත් කරගන්න ඔබ තුල හැකියාව තියෙනවා. ඒ බව මහා ප්‍රජාපති ගෞතමිය ඔබට කියලා දුන්නා. ඒ නිසා එතුමිය සිහිපත් කරන්න එතුමිය ආදර්ශයට ගන්න මෙවන් උතුම් පුරපසලස්සක් පොහෝ දවසක මහා ප්‍රජාපති ගෞතමියගේ තිබුණා වූ අදිෂ්ඨාන ශක්තිය ඔබට එකතු කරගන්න. ඒ නායකත්වය ඔබට එකතු කරගෙන අනිත් අයගේ යහපත සඳහා ඔබේ ජීවිතය අදිෂ්ඨානීය කරා ගමන් කරවන්නටත් මේ දවස ඔබට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න ලොකු අදිෂ්ඨාන ශක්තියක් ඔබ තුලම ඇති කරගන්න. ඒ තුලින් ඉදිරියට යන්න අපේ උතුම් වූ එකම පරමාර්ථය වන්නේ උතුම් වූ නිර්වාණ සුවය ලබා ගැනීමයි. ඒ සඳහා අදිෂ්ඨානයක් ඇති කරගන්න උත්සාහයක් ඇති කරන්න හොඳම දවසත් මේ බිනරපුර පසළොස්වක පොහොව දවසයි. ඒ නිසා අදිෂ්ඨානයේ ජය ගන්න බව ඔබට කියලා දෙන මේ උතුම් පුර පසළොස්වක පොහොව දවසේ ඔබේ යහපත් ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ පරම අදිෂ්ඨානයේ වූ උතුම් වූ නිවන් සොයත් අද දවසේ ලබා ගන්නට අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගමු. ඔබ හැම කෙනෙකුටම තෙරුවන් සරණයි.